පළමුවන දේව ප්‍රකාශනය එස කියල් දිවස් ප්‍රසාධිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාටයකි. නැවතත් සමිධානන් වහන්සේ මට කතාකොට මෙස්සේ වදාළ සේක. මනුෂ්‍ය පුත්‍රය, ජෙරුසලමට ඇගේ පිළිකුල් ක්‍රියා දන්වමින් මෙසේ කියන්න. මහොත්තම දෙවි ස්වාමින් වහන්සේ ජෙරුසලමට මෙසේ වදාරණ සේක. ආරම්භය හා උපත අනුව නුඹ කානානිවරුන්ගේ දේශයට අයිතිය. නුඹේ පියා අමෝරිය ජාතිකයකි. නුඹේ මව හිත්තිය ජාතික ස්ත්‍රියකි. නුඹ උපන් දවස්තේදී නුඹ උපන් කල කිසිවෙකු නුඹේ පෙකනිවැල කැපුයේවත් පිරිසිදු කිරීමට නුඹ වතුරින් නෑවුවේවත් නුඹේ ඇගේ ලුණු කොහෙත්ම ගෑවේවත් නුඹ හාන් රිදිවලින් එතුවේවත් නැත. නුඹට අනුකම්පා කොට මේවායින් එකක්වත් නුඹට කරන පිණිස කිසිවෙක් නුඹ දෙස දයාවෙන් නොබැලුවේය. නුඹ උපන් දවසේදී නුඹ පිළිකුල් කරනු ලැබ නුඹ එලිමහනේ පිටතට විසිකර දමනු ලැබුවේය. මා නුඹ ළඟින් යන විට නුඹ ලේවල වැතිර සිටිනු දැක නුඹ ලේවල වැතිර සිටියේදී ජීවත් වී කෙතේ පැලයක් මෙන් වැඩෙන්නේ යයි මම කීවෙමි. නුඹද වැඩි උස් වී පූර්ණ වියට පැමිණියේය. නුඹේ පියයුරු සෑදුනේය. නුඹේ ඉසකේද වැඩුනේය. එහෙත් නුඹ නිර්වස්ත්‍රව නග්නව සිටියේය. යලිත් මම නුඹ ළඟින් යන විට නුඹ පෙම්බැඳීමේ වයසට පැමිණ සිටි බව දිටිමි. මම මාගේ වස්ත්‍රය නුඹ පිට අතුරා නුඹේ නිර්වස්ත්‍රකම වසා නුඹට දිවුරුම් දී නුඹ සමග ගිවිසුමක් කර නුඹද මට අයිති වූවේ යයි මහෝත්තම දෙවි සාමින් වහන්සේ වදාළ සේක. එවිට මම නුඹ වතුරෙන් නාවා. නුඹේ සිරුරෙන් ලේ සෝදා හැර නුඹ තෙලින් ආලේප කෙලිමි. විසිතුරු වැඩ දැමූ වස්ත්‍ර මම නුඹට පළඳවා කදිම හම්පාවාහන් නුඹට දමා සිහින් හනරෙදි පිළියෙන් වසා පටරෙදිවලින් නුඹ සැරසුවෙමි. මම ආභරණවලින් නුඹ සරසමින් නුඹේ අත්වල වලලුද නුඹේ ගෙල වටා මාලයක්ද දැමුවෙමි. නුඹේ නාසයේ ආභරණයක්ද නුඹේ කන්වල කුණ්ඩලාභරණද නුඹේ හිසේ අලංකාර ඔටුන්නක්ද තැබුවෙමි. මෙසේ නුඹ රන්රිදිවලින් සැරසී සිටියෙහිය. නුඹේ වස්ත්‍ර සිහින් හනරෙදිවලින් හා විසිතුරු දුහුල් රෙදිවලින් විය. නුඹ සිහින් පිටිද මී පැනිද තෙල්ද කෑවෙහිය. නුඹ අතිශයින්ම ශෝභමාන වී රජිනක බවට පත් වූවේහිය. නුඹේ ශෝභනකම නිසා නුඹේ යසගුස දස දෙස පැතිර ගියේය. මක් නිසාද මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ විය. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරණ සේක. මහෝත්තම දෙවි ස්වාමින් වහන්සේ මෙසේ වදාරණ සේක. එහෙත් නුඹේ ශෝභමානකම පිට නුඹ විශ්වාසය තබා නුඹේ කීර්තිය වේශ්‍යාකම් කිරීමට වාසියක් කරගෙන ළඟින් යන එකිනෙකා නුඹේ වේශ්‍යාකමට පොළඹවා ගත්තේය. දේව වචනය මෙසේය. සුවිශේෂක මතයුතුමා විසින් ලියන ලද දේව වාක්‍ය නම් මෙසේය. පරිසිවරු, උන්වහන්සේ වෙතට පැමිණ උන්වහන්සේ වචනයකින් අල්ලා ගන්නා පිණිස යමෙකු විසින් කුමන කරුණක් නිසාවත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැ උන්වහන්සේගෙන් ඇසුහ. උන්වහන්සේ උත්තර දෙමින් පටන් ගැන්මේ සිටම මැවුම්කාරයන් පිරිමි ගැහැණු වශයෙන් මනුෂ්‍ය වර්ගයා මැවූ බව ඔබ කියවා නැද්ද? එනිසා මිනිසෙකු තම පියාද මවද අතහැර සිය භාර්යාවට ඇලුම් වන බවත් ඒ යුවළ එක්කෙනෙක් වන බවත් දෙවියන් වහන්සේ වදාළසේක. මෙසේ හු එවක් පටන් දෙදෙනෙකු නොව එක්කෙනෙක් වෙති. එබැවින් දෙවියන් වහන්සේ කළ අය මනුෂ්‍යයා වෙන් නොකරේවායි වදාළසේක. ඔහු කතාකොට, එසේ වී නම්
දි කසාද සාධකයක්දී ඇය අත්තාරන්න මෝසේ සන කළේ මන්දැයි උන්වහන්සේගේ නැසුව. උන්වහන්සේ පිළිතුරු දෙමින් මෝසෙස් ඔබගේ භාර්යාවන් දික්කසාද කිරීමට අවසර දුන්නේ ඔබගේ සිත් දැඩිකම නිසාය. එහෙත් පටන් ගැන්මේ සිට එසේ නොවී යැයි ඔවුන්ට වදාලස්සේක. තවදුරටත් මම ඔබට මෙසේ කියමි, වෛශ්‍යාකම නිසා මිස තම භාර්යාව දික්කසාද කොට වෙන ස්ත්‍රියක් සනපාවා ගන්නා කවරෙක් නමුත් කාම මිත්‍යාචාරය කරන්නේය. දික්කසාදකන් ලැබුවේ ස්ත්‍රීය විවාහ කරගන්නාද කාම මිත්‍යාචාරය කරන්නේය. ශ්‍රාවකුන් වහන්සේ කතාකොට ස්ත්‍රී හා පුරුෂ අතර සම්බන්ධය මෙසේ නම් විවාහ නොවී සිටීම වඩා හොඳයයි කීය. එතුන් වහන්සේට කතා කරමින් දේ වරමක් ලැබුව අයට මිස හැම දෙනාටම මේ ප්‍රතිපත්තිය පිළිපැදිය නොහැකිය. මන්ද උත්පත්තියෙන්ම විවාහ විය නොහැකි අය සිටිති. මනුෂ්‍ය බලපෑම නිසා විවාහ විය නොහැකි අද සිටිති. ස්වර්ග රාජ්‍යරඹයා සිය කැමැත්තෙන්ම විවාහ නොවන අයත් සිටිති. මේ තත්ත්වය පිළිගන් හැකි තැනැත්තේ පිළිගනීවායි වදාළසේක. ගැලවීම දායක සුභාරංචය නම් මෙසේය. ජෙස්පිටයි ප්‍රේමවන්තේනි, අද දවසේදී අගෝස්තු 16 වෙනිදා සිකුරාදා ස්වාමින් වහන්සේගේ වචනය සුදු සුවිශේෂයේ විවාහ ජීවිතය ගැන ටිකක් ගැඹුරින් අපව මෙනෙහි කිරීමට ලක් කරනවා. මේ විවාහ ජීවිතය පිළිබඳ අද මේ සැලකිලිමත් වෙන දවසේදී උන්වහන්සේ ගෙන් ප්‍රශ්නයක් අහනවා. පරිසවරු උන්වහන්සේව අල්ලා ගැනීමේ අරමුණ, එහෙම නැත්නම් වචනයකින් අල්ලා ගැනීමේ අරමුණින් තමයි යමකු විසින් කුමන කරුණක් නිසාවත් සිය භාර්යාව දික්කසාද කිරීම නීතියට අනුකූල දැයි ප්‍රශ්න කරන්න. ඇත්තම උන්වහන්සේ වචනයෙන් අල්ලගන්නේ මොකද? අදි කසාදය ගැන යම් කිසි විදිහක නීතියට අනුකූල භාවයක් පුරාණ ගිවිසුමේ තිබෙනවා. මෙන්න මෙන්න මේ අවස්ථාවවලදී තමන්ගේ භාර්යාව දික්කසාද කරන්න පුළුවන් කියලා. නමුත් ජෙසුස් වහන්සේ ඒ තමන්ව අල්ලා ගැනීමට, වචනයෙන් අල්ලා ගැනීමට යාමට අහුවෙන නැතිව වෙන විදිහක ඉගැන්වීමක් කරන්නට මේ අවස්ථාව යොමු කරගන්නවා. එතුමාගේ මේ රැඩිකල්, උන්වහන්සේගේ මේ රැඩිකල් ඉගැන්වීම තමයි උන්වහන්සේ ඇත්තටම පරණ ගිවිසුමෙන් ගති උත්තක් ගන්නවා. උත්පත්ති පොතේ මැවීමේ කතාවේ එන දිවන් වහන්සේ එක්කලද මිනිසාවෙන් නොකරේවා කියන ස්වාමින් වහන්සේගේ අනත්, ඒ වගේම ද්විතීය නීති සංග්‍රහයේ ද්විතීය නීති පොතේ එන විවාහය පිළිබඳ ඉගැන්වීමත්, ඒ දෙකම ගෙනහැර පාමින් උන්වහන්සේ කියනවා දිවෙන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යාවෙන් නොකරේවා. එනිසාර පරිසිවරු වෙන විදිහක නීතියක් ගැන කතා කරනට ආවත් ඒ හැමට ඉහලින් එන දේව අණ ගැනයි ජෙසුස් වහන්සේ කතා කරන්නේ. බලන්න උන්වහන්සේගේ ප්‍රඥාව කතරම්ද කියලා. උන්වහන්සේ එච්චරයි කියන්නේ, උන්වහන්සේ කියන්නේ දිවෙන් වහන්සේ එක්කළ අය මනුෂ්‍යයා වෙන් නොකරේවා. ඇතරම කියනවා නම් උන්වහන්සේ නොකියා කියන්නේ මෙන මේ දෙයයි. ඒ තමයි දෙවියන් වහන්සේගේ නාමයෙන් මනුෂ්‍ය සම්බන්ධතා ආරක්ෂා කරගන්නට අපි උත්සාහ කරන්නේ. දාද දවසේ ඔබට කී දිනෙක හම්බෙනව ඇද්ද? ඔබට අද කී දිනෙක මුණ ගැහෙවිද? අද උදෑසන ඔබ රැකියා කරන තැන, ඔබේ ඉස්කෝලේ, ඔබේ කම්හලේ, පාරතොටේ, බස් එකේ, කෝච්චියේ, අල්ලපු ගෙදර, ඔබේ ජීවිතේ ඔබට බොහෝ අය දවස පුරා හම්බෙන්නට යනවා. මේ සම්බන්ධතා ඔබට කොයිතරම් වැදගත්ද? අද ඔබයි මමයි ජීවත් වෙන්නේ මනුෂ්‍ය සම්බන්ධතා සිල්ලර වෙච්ච කාලෙක. මිනී මැරීම නිකන් අර කියන්නේ කතාවට කියන්නේ බල්ලෝ මරණ ගානට තරම්ම සරල වෙච්ච සමාජයක ඔබ මා ජීවත් වෙන්නේ. හැබැයි ඔබට ඔබේ ජීවිතයේ මනුෂ්‍ය සම්බන්ධතා කොයිතරම් වටිනවද? ඒ මනුෂ්‍ය සම්බන්ධතා ආරක්ෂා කරගන්නට ඔබ කොයිතරම් බැඳී සිටිනවද? එනිසා මම මේ විවාහය කියන දෙයටත් වඩා ටිකක් එහාට ගිහිල්ලා අද දවසේදී අපි මෙනෙහි කරමු. ඒ කියන්නේ විවාහය ඇතුළු ඔබේ මානුෂික සම්බන්ධතා, මනුෂ්‍ය සම්බන්ධතා ඔබ ආදරයෙන් දකින්න, ගෞරවයෙන් දකින්න. ඒවා නැති කරගන්න ඉක්මන් වෙන්නට එපා. අද අපි අර කතාවට කියන්නේ හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. පුළුවන් නම් මැස්සටත් ගහන තත්ත්වෙටම අපිට තරහ ගිහිල්ලා අපි සමහරවිට එකිනෙකා අතර තියෙන සම්බන්ධතාව අපි විනාශ කරගන්නවා. අපි ඊටාම ලෙහෙසින් අනිත් කෙනා මිනිහා හෝ අරයා හෝ මෙයා කාන්තාව හෝ පිරිමියා තරහ වුණත් කමක් නැහැ, දාලා ගියත් කමක් නැහැ, මට ඕන එකක් උන්ව මට ලොකු නැහැ, වැඩි නැහැ, අරකයි මේකයි. අපි පුළුවන් තරම මේ මනුෂ්‍ය සම්බන්ධතාවෙන් ඈත් වුණත් කමක් නැති ගානට ඉන්නවා. නමුත් ජෙසුස් වහන්සේ ආදා අපිට කියන්නේ නැහැ ඔබේ ජීවිතයේ මනුෂ්‍ය සම්බන්ධතා රැක ගන්න උත්සාහ කරන්න. මොකද ඔබට යම් කෙනෙක් වද දවසේදී මුණ ගැහෙනවා නම් ඒ මුණ ගැස්වීම සිදු කරන්නේ ජෙසුස් වහන්සේ, දිව්‍යන් වහන්සේ.
දෙවන් වහන්සේගේ සැලැස්ම කැමැත්ත තුලයි ඔබට අද කාව හරි මුණ ගැහෙනවා නම් මුණ ගැහෙන්නේ. ඒ නිසා සමහරට ඒ පුද්ගලයා ඔබට ජීවිතයයි කවදාවත් මුණ නොගැසෙන්නට පුළුවන්. ඔබ හෝ ඔබ ඒ පුද්ගලයාව හමු වෙන අවසාන දවස අද දවස වෙනට පුළුවන්. කවුද දන්නේ? ඒ නිසා ආදරණීය පුද්ගලයාට සලකන්න, ඒ පුද්ගලයාට ගෞරවයෙන් සලකන්න, ඒ තමයි දෙවියන් වහන්සේගේ කැමැත්ත. ඒ නිසා මදාවර සහෝරු සොහිරු සොහිරියනි, අපි ආශා කරමු අද දවසේදී විවාහය තුළ අපේ සම්බන්ධතා රැක ගන්නට වගේම විවාහයෙන් එහා පැත්තේ තිබෙන අපේ අනිකුත් ජීවිත සම්බන්ධතා පවා, මනුෂ්‍ය සම්බන්ධතා පවා ආදරයෙන් දකින්නට, ඒ සම්බන්ධතාවලට ගෞරවයෙන් සලකන්නට අමිල බවක් අපේ ජීවිතෙන් ප්‍රකාශ කරන්න අපි ශක්තිල ආශා කරමු. දෙවතාත්තේ, ඔබ වහන්සේ මනුෂ්‍ය ජීවිතය තුළ අපට ලබා දී තිබෙනවා විවාහය තුළ සැමියා, බිරිඳ, දරුවන්, අම්මල, තාත්තල, සහෝදර සහෝදරියන්. එතනින් එහාට ගියහම අපේ ආසල් වෙසියන්, අප මුණ ගැහෙන, අපට මුණ ගැහෙන බොහෝ මිනිසුන් මේ ජීවිත ගෞරවයෙන් දකින්නට, ඒ ජීවිතවලට ගෞරවයෙන් සලකන්නට, ඒ මනුෂ්‍ය සම්බන්ධතා රැකගන්නට තරම් බැහැපත් සිතක් අප හැමට දෙන්න. අද දවසේදී අපට මුණ ගැහෙන හැම මනුෂ්‍යයෙක් කෙරෙම ගෞරවයෙන් දකින්නට සලකන්නට අපට වරම් දෙන්න. ආමෙන්. ඔබ සැමට ජෙසු පිටයි.